දවසකට ආසිරි මගේ දුවල පුතාලා හැමෝටම මම හිතුවා අද ඉස්සෙල්ලම කතන්දරේ වීඩියෝ එක ඔයාලට පෙන්වලා ඉන්න ඕන කියලා. අපි මේ වීඩියෝ එක බලලම අපේ පාඩමට යමු. ජොෂුවා සහ කාලෙබ්. මේ ජොෂුවා. මේ තමයි කාලෙබ්. Moses, Egypt, when Beraganapu Israel Senegaka hit up the neck. Take a collect a passe, Devian Mahanse, Moses, the Kiwa, Minisu keeper the neck, Yabala, Porondu deshe, Kohoma the Kiela, Balala in the Kiela. Itamai Kana and deshe. It in Moses, Minisu keeper the neck, Tora gatta. ඒ අතර ජෝෂුවායි කාලෙබුයි දෙන්නත් හිටියා. මෝසෙස් කිව්වා කානන් දේශය කොහොමද කියලා බලලා එන්න කියලා. එහි කෑම තියෙනවද? එහි ඉන්න මිනිස්සු කොයි වගේද කියලා. අවිත් යාලට විස්තර කියන්නත් කිව්වා. ඉතින් ඒ කට්ටියම ගිහින් පොරොන්දු දේශය විපරම් කළා. ඒ දේශය වගා කරන්න ගොඩක් හොඳ බව යාලා දැක්කා. දවස් 40කට පස්සේ එයාලා මෝසෙස්ට විස්තරේ කියන්න ආපහු ආවා. පොරොන්දු දේශය කිරියෙන් පැනියෙන් ඉතිරිච්ච රටක් කියලා කිව්වා. හොඳ රටක් කියලා ඒගොල්ලෝ කිව්වා. මිනිසු ශක්තිමත් කිව්වා. මිනිසු සතුටු වුණා මේ දේ අහලා. හැබැයි ගිය අනිත් අය කානන් දේශය ගැන නරක නපුරු දේ කිව්වා. ඉතින් මේක අහපු ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේට මැසිවිලි කිව්වා ඊජිප්තුවෙන් බේරගෙන ඇවිත් අපිව කරදරයක දැම්මා කියලා. මෝසෙස්ටයි ආරොන්ටයි මේක ගැන හුඟා කනගාටු හිතුණා. නමුත් ජෝසෙෆුයි කාලෙබුයි කිව්වා අපි දැක්ක රට හොඳ රටක්. දෙවියන් වහන්සේ අපි ගැන සතුටු නම් උන්වහන්සේ අපිට යහපත කරයි කියලා යාලා විශ්වාස කරා දෙවියන් වහන්සේ ගැන. මේ අතර දෙවියන් වහන්සේ දර්ශනය වුණා. උන්වහන්සේට හුඟක් දුක හිතුණා. තරහ ගියා ඊශ්‍රායල් ජනතාව ගැන. මෙච්චර පුදුම දේ මම කරලත් මා ගැන විශ්වාසයක් නැද්ද මෙයාලට කියලා. නමුත් මෝසෙස් සමාව ආයදලා හිටියා ඊශ්‍රායල් ජනතාව වෙනුවෙන්. දෙවියන් වහන්සේ සමාව දුන්නා ඊශ්‍රායල් ජනතාවට. හැබැයි යාලා අවුරුදු 40ක් පාලු කරේ ඉන්න වුණා. පොරොන්දු දේශයට යන්න උන්වහන්සේ ඉඩ දුන්නේ ජොෂුවටයි කාලෙබ්ටයි විතරයි. මෝසෙස් කාලෙත් එක්ක නැති වෙලා ගියා. ජොෂුවා අලුත් නායකයා වුණා. ජොෂුවා ඊශ්‍රායල් ජනතාව පොරොන්දු දේශයට අරගෙන යන කාලය ආවා. ජොෂුවයි කාලෙබුයි ඊශ්‍රායල් සෙනගව පොරොන්දු දේශයට අරගෙන ගියා. දෙවියන් වහන්සේ මොවුන් දෙදෙනා යන හැම තැනටම ආශිර්වාද කළා. එයාලත් එක්ක හිටියා. ඒ කතාවට ආසයිද ඔයාලා? මේ කතාව මගේ දුවේ පුතේ සුදෝ බයිබලයේ පරණ ගිවිසුමේ ගණන් කතාවේ තමයි තියෙන්නේ. මම කැමති වැඩිහිටි කෙනෙක්ට කියලා බයිබල් කොටසක් කියවලා බලනවා නම්. මේ කතාව හිටියා විශේෂ දෙන්නේ ජොෂුවායි කාලෙබුයි. මේ දෙන්නා මෝසෙස් ඊශ්‍රායල් ජනතාව පොරොන්දු දේශයට අරන් යනකොට එයාලත් එක්ක ගිය දෙන්නෙක්. මෝසෙස් මොකද කරේ?
දෙවියන් වහන්සේ මේ ඊශ්‍රායල් ජනතාවට පුරුන්දු වෙච්ච දේශය වෙන කානාන් දේශය කොහොමද කියලා බලලා ඉන්න. කොහොමද එහි කෑම බීම තියෙනවද? එහි මිනිස්සු කොයි වගේද? මෙන්න මේ වගේ දේවල්. ඉතින් මේ ජොෂුවයි කාලෙබුයි එහි විස්තර බලලා ඇවිත් ඒ නගරේ අයහපත් දේවල් තිබුණත් යහපත් දේවල් දැකලා ඒ දේවල් ගැන ඇවිල්ලා මෝසෙස්ටයි ඊශ්‍රායල් ජනතාවටයි කිව්වා. ඉතින් මේ පොරොන්දු දේශයට යමෙන් හිටපු ඊශ්‍රායල් ජනතාවට මේවා අහලා ආස හිතුණා. ඒ එහෙ ගිය අනිත් අය අර කානාන් දේශයේ තිබ්බ නරක නපුර විතරක් ඇවිල්ලා කිව්වා මේ ඊශ්‍රායල් ජනතාවට මේ කහපු හැමෝටම බය හිතුණා. මේගොල්ලෝ දෙවියන් වහන්සේට මැසිරි කියන්න ගත්තා. අනේ ඇයි දෙවියන් වහන්සේ අපේව අර වගේ තැනකට අරගෙන යන්නේ? ඒ වගේ පොරොන්දු දේශයක්ද ඔබ වහන්සේ අපිට දෙන්න යන්නේ කියලා මෙන්න මේගොල්ලෝ මැසිවිලි කියන්න ගත්තා. අරක නරක නපුරු දේවල් විතරක් අහලා. මගේ පුතේදුවේ මේ ජොෂුවයි කාලෙබුයි අර නගරේ අයහපත් දේවල් තිබුණත් හැබැයි යහපත් දේවල් දිහා දැකලා අයහපත් දේවල් වලට විශ්වාසය තිබ්බා දෙවියන් වහන්සේ කෙරෙහි. එයාලා දැනගත්තා කොයි දේ කොහම වුණත් එහේ යහපතත් අයහපතත් කෝක තිබුණත් දෙවියන් වහන්සේ එයාලව අතාරින්නේ නැතුව ළඟින් ඉන්න බව. එහෙම උන්වහන්සේ ළඟින් ඉන්නකොට එයාලට ඕන දෙයකට මූණ දෙන්න පුළුවන් කියලා. ඉතින් අන්තිමේ මොනාද ඒ කතාවේ උනේ? දෙවියන් වහන්සේ ඒ දෙන්නට හුඟක් ආශිර්වාද කළා. එයාලා දෙවියන් වහන්සේ ගැන තිබ්බ විශ්වාසය ඇත්ත වුණා නේද? අපිටත් කරදර එනකොට අපිත් සමහර විට අර ඊශ්‍රායල් සෙනග වගේ දෙවියන් වහන්සේට කරදර නැසිවිලි කියන්න පුළුවන්. විශේෂයෙන් මේ අපේ පුංචි රට ගැන හුඟක් අමාරු කාලයක් තමයි අපි පහු කරමින් යන්නේ. අපි හුඟක් අමාරු කාල පහු කරා නේද? එක එක දේවල් වලට මේ අපේ පුංචි රටට මූණ දෙන්න වුණා. සමහර වෙලාවට අපේ දෙමව්පියන් වැඩිහිටියන් මේ රට හොඳ නෑ, ජීවත් වෙන්න බෑ, නරකයි, මේ රටේ ඉන්න හොඳ නෑ වගේ මේ රටේ අයහපත් දේවල් විතරක් දැකලා අහලා ඒව ගැන මැසිවිලි කියන්න ඇති. පුතාලා දුවලගේ යාළුවෝ නෑදෑයෝ එහෙමත් මේ රටේ නරක දැකලා මේ රට නරක රටක් කියලා අයහපත් සිතින් අතෑරලා වෙන රටවල් වලට ගියායත් ඇති. අර ජොෂුවයි කාලෙබුයි ඒ රටේ අයහපත තිබුණත් දැක්කේ යහපත. රට යන එක දෙවියන් වහන්සේගේ සැලසුම නම් ඔයාලගේ ජීවිතේ උසස් අධ්‍යාපනයකට රැකියාවකට ස්වාමින් වහන්සේ ඔයාලව ගෙන යයි. ඒක කිසි ගැටලුවක් නෑ. එහෙම ගියත් ඒ රටේ යහපත දැකලා සතුටු වෙන්න, දෙවියන් වහන්සේට ස්තුති කරන්න, ඒ වගේම අයහපත අඩුපාඩුව දකින තැනදී දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරන්න. මොකද උන්වහන්සේ අයහපත යහපතට හවරවනව දවසකදී. අපි කොයි වෙලේවත් දෙවියන් වහන්සේ අපිව මැව්ව මේ පොළව මේ රට ගැන වැරදි දෙයක් හිතන්න හොඳ නැහැ. උන්වහන්සේ අපිව මෙහි මැව්වේ යම් හේතුවකට. ඒ නිසා අපිට මේක අතෑරලා දාලා යන්න බෑ. මේක අපි හැමෝගෙම වගකීමක්. දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන වැඩක්. එදා ජොෂුවයි කාලෙබුයි දෙන්න අනෙක් මිනිස්සු පොරොන්දු දේශය හොඳ නෑ කියලා කියද්දී හැසිරුණු විදිහ මතක තියාගන්න. එයාලා දෙවියන් වහන්සේ ගැන විශ්වාසය තිබ්බා. දෙවියන් වහන්සේ අපි ළඟ ඉන්නකොට අපි පරාද වෙන්නේ නැහැ. උන්වහන්සේ එදා ඒ දෙන්නට ආශිර්වාද කළා වගේ උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන අපි හැමෝටමත් මේ රටටත් උන්වහන්සේ ආශිර්වාද කරනවා. හැබැයි අපිටත් තියෙනවා කොටසක් කරන්න. මොකද ඒ උන්වහන්සේට යාඥා කරන්න මේ රට වෙනුවෙන්, රටේ පාලකයන් වෙනුවෙන්, ඒ වගේම රට ගැන සුබවාදී විදිහට සතුටු සිතක් ඇතුව හිතන්න. ඔයාලත් ඔයාලගේ වැඩවලදී
ජීවිතය වෙනස් කරගන්න යහපත කරන්න හැමෝටම. නෑ අපිට පුළුවන් මේක කරන්න මට පුළුවන් මේක කරන්න කියලා හැම වෙලේම හිතන්න. අපි එහෙම කරමු එහෙම හිතලා වැඩ කරමු. මොකද අපි හරි පොහොසත් ඒ වගේම ශක්තිමත් ජාතියක්. දෙවියන් වහන්සේ දුන මේ ලස්සන රට ලෝකයේ තියෙන ලස්සනම රට කරන්න අපිට පුළුවන් වෙනවා. එසේ කරන්න ඔබට මට දෙවියන් වහන්සේ මඟ පෙන්වන සේක්වා. මම ගීතිකාවක් තෝරගත්තා දෙවියන් වහන්සේ අපි ළඟ ඉන්නකොට අපිට වසංගත කරදර ලංවන්නේ නෑ. උන්වහන්සේ සියල්ලන්ගෙන් අපි ආරක්ෂා කරනවා. අපි කියමු වසංගතයාත් ඔබේ කූඩාරමට ලංවන්නේ නෑ මිතුරේ. කිසි නපුරක් සිදුවන්නේ නෑ සිදුවන්නේ නෑ මිතුරේ. ස්තුති හාලෙලුයා ස්තුති හාලෙලුයා ස්තුති හාලෙලුයා ආමෙන්. ස්තුති හාලෙලුයා ස්තුති හාලෙලුයා ස්තුති හාලෙලුයා ආමෙන්. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි ලබන සතියේදී හම්බ වෙමු. මම ගිහින් එන්නම්.